ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළව සැකපිට තරුණියක් අතරංගුවටගෙන තිබෙනවා. අතරංගුවටගත් 21 හැවිරිදි තරුණිය කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය සිදු කළ ඉල්ලීමට අධිකරණ විසින් අවසර ලබා දී තිබෙනවා. බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ටාෂය විසින් එම සැකකාරියව අතුරුගිරිය ප්‍රදේශයේදී අතරංගුවටගත් බවයි පොලිස් මූලස්ථානයේ පැවසුවේ. ඒ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි. පසුගිය අටවැනිදා අතුරුගිරි ප්‍රදේශයේ ටැටු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ වෙඩිතැබීමෙන් ක්ලබ් වසන්ත සහ ජනප්‍රිය ගායන ශිල්පී කේ සුජීවාගේ සැමියාමියගේ අතර ක්ලබ් වසන්තගේ බිරිඳ ජනප්‍රිය ගායන ශිල්පී කේ සුජීවා සහ ටැටු ආයතනයේ හිමිකරුගේ බිරිඳද තුවාල ලබා රෝහල්ගත කෙරුණා. අදාළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි විට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බඳනාගාරගත කර තිබෙන අතර ඔවුන් හෙට දිනේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ජයගමු ශ්‍රී ලංකා වේදිකාවේ ඉරාජ් වීරරත්න, සේනානායක වේරලියද්ද, හනා සෆා, වාජි සුසාන්, චන්දන ඇතුළු ගායනතරු පිරිවර, දැවැන්ත සංගීත ප්‍රසංගය, රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ්බැක් සංගීතයට ජූලි 24 රාත්‍රී 7 සිට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ඔබ සැමට ආරාධනා. ඇතුල්වීම නොමිලේ.